අයිබෝවන් live at 7 සරණවාහිනි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලාල් මම තිලිනි පෙරේරා අපි අදත් මුලින්ම බලමු සිරස්තල විදේශ ඇමතිවරයා බැනුම් කර කොමිසම හමුවට පැමිණේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රට පුරා විරෝධතා महानुवरट गंजा बिदु जावारमा कोटुए गवस्कार्ट चंदिमाल गेन पिलितुरु दक्षता आतिंग होंदे वेन्न पुलुआं है भाई आपी कोई मोईला को आत आपी तुनट बिंदुआक पारी दिनले यानले ने आपी यानने तरंगे जायक्रहने करा प्रतम पुवत ओबवित गेन एन्ने अद वेगेन वाटम आवरने करन SLT स्पीड अप समे SLT दीमना अत्मी दिन्न सटन करन उन वेन्वेन අරගලයට ගැයෙන ගී අද කොළඹදී ඇහුණා ඒ සයිටම් විරෝධී සටනට සහයෝගය පළ කරන්න මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහා අහෝසි කරන ලෙස බල කරමින් අද ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කර තිබෙනවා මේ ජාතික විරෝධතා දිනය නම් කර තිබෙන්නේ සයිටම් විරෝධී ජන පෞර සංවිධානය මේ ජාතික විරෝධතා දිනයට සමගාමීව අද පෙරවරුවේ සිට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම පාහේ උද්ඝෝෂණ විරෝධතා රැලි එවාගෙම ජන රැලි ආදිය සංවිධානය කර තිබෙනු අපට වාර්තා වුණා සයිටම් විරෝධී ජාතික විරෝධතා දිනයට සමගාමීව සමාජවාදී තරුණ සංගමයේ සංවිධානය කළ අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද පැවැත්වුණා එහිදී ගායන වැඩසටහනක්ද පැවැත්ුණේ සටන් කරන උන් වෙනුවෙන් අරගලයට ගෑන ගී යන මෑන් राज्य इंजीनियर संस्था सेवक संगमे अद इंजीनियर संस्था इदिरिपिट विरोधता बैनरयक अत्सन कला दुम्रिया मूलस्थान इदिरिपिट उद्घोषणे संविधान करतिबुने समस्त लंका दुम्रिया पोदु सेवक संगमयाई මේ අතර ජාතික රෝහල අධ්‍යාපන අමාත්‍යාංශය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක්ම ඉදිරිපිට අද විරෝධතා සංවිධානය කර තිබුණා. මේ අතර සයිටම් විරෝධී ජන පෞර සංවිධානය කළ විරෝධතා පාගමනක් කෑගල්ල නගරයේ පැවැත්ුණා. කුරුණෑගල නගරේ පුරා කලුකොඩි සහ පෝස්ටර් ඇලවීමේ ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණේද සයිටම් විරෝධී ජාතික විරෝධතා දිනයට සමගාමීවයි. එහිදී නගරයට පැමිණෙන ජනතාවගේ අත්වල කළු පටි ගැට ගැසීමද සිදු වුණා. ජනාධිපතිතුමාගේ පහුගිය රුසියානු සංචාරයේදී එරටින් එතුමාට තිලිනයක් ලැබුණා. ඒ තිලිනය අපේ රටේ කෞතුකාගාරයට තිලින කරන්න අද ජනාධිපතිතුමා කටයුතු කළා. ගැමුරු මුහුදේ නිරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ නිපදු මේ යාත්‍රාව නම් කර තිබෙන්නේ සයුරල ලෙසයි. මෙරටට ගෙන්නු නෞකාව අද ජනාධිපතිතුමන් විසින් මෙහෙයුම් කටයුතු සඳහා නිල වශයෙන් නාවික හමුදාවට බහර දුන්නා. ඒ කොළඹ වරායේදී මෙසේ අධිකාරී තත්ත්වයට පත් කළ සයුරල නෞකාව අධි තාක්ෂණික පහසුකම් රැසකින් සමන්විතයි. මේ අතර ජනාධිපතිතුමන්ගේ රුසියානු සංචාරයේ අතරතුරදී ජනාධිපතිතුමන්ට පරිත්‍යාගයක් ලෙස ලැබුණු ඉපෙරිනි කස්ථානයේ ජනාධිපතිතුමන් විසින් අද ජාතික කෞතුකාගාරයට පිරිනැමීමේ උත්සවයක්ද පැවැත්ුණා. ජනාධිපතිතුමන්ට රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් මහතා විසින් ලබා දුන් මේ කස්ථානය 1906 දී පමණ ශ්‍රී ලංකාවෙන් එංගලන්තයට ගෙන ගිය එකක් බවයි පුරාවිද්‍යාඥයින් පවසන්නේ. මේ අතර ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් මෙහෙවන මාධ්‍ය අධ්‍යාපනය හා පුවත්පත් කලාව පිළිබඳ පාඨමාලාව හැදෑරූ සිසුන්ට සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවටත් ජනාධිපතිතුමා අද සහභාගී වුණා. මේ උත්සවයේ පැවැත්වෙන්නේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. මේ අවස්ථාවට අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු පිරිසක් දෙක්ව සිටියා. රවි කරුණානායක ඇමතිතුමා අද බැඳුම් කර කොමිසමට ආවා. එතනදී සාක්ෂි දෙමින් එතුමා සඳහන් කළේ මොනක් නිවාස සංකීර්ණයේ නිවස මිලදී ගැනීම සම්බන්ධයෙන් තමා කිසිම දෙයක් නොදන්නා බවයි. බැඳුම් කර ගනුදෙනු පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමට අද විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා පැමිණියා. මීට පෙර දින දෙකකදී ඔහුට කොමිසමට සාක්ෂි ලබා දීමට පැමිණෙන ලෙස දන්වා තිබුණද
ඔහු ඒ දින දෙකේදීම පැමිණියේ නැහැ. කොමිසම ආරම්භ වීමත් සමගම රවි කරුණානායක මහතා කොමිසමට මීට පෙර පැමිණීමට නොහැකි වීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියා. පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙක් වන අර්ජුන් ඇලෝසිස් මහතා සමග රවි කරුණානායක මහතාට පවතින සම්බන්ධතාවයේ ස්වභාවය පිළිබඳ ජනාධිපති නීතිඥ දප්පුල ලිවේරා මහතා ප්‍රශ්න කර සිටියා. එහිදී රවි කරුණානායක මහතා කියා සිටියේ වසර 10ක සිට ඔහු හඳුනන බවයි. ඔහු තමගේ පවුලේ හිතවතෙකු බවද රවි කරුණානායක මහතා කියා සිටියා. ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ අර්ජුන් ඇලෝසිස් මහතා සමග කිසිදු ව්‍යාපාරික හෝ වෘත්තිමය සම්බන්ධතාවක් පවත්වා නොමැති බවයි. කරුණානායක පවුලේ සමාජිකයන්ගේ භාවිතයට මිලදීගත් මාස 9ක කාලයක් පදිංචිව සිටි මොණක් නිවාස සංකීර්ණයේ නිවස කුලියටගත් ආකාරය ගිවිසුම් අත්සන් කිරීමට සම්බන්ධ වූ ආයතන ඇතුළු කිසිදු කරුණක් තමන් නොදන්නා බවත් එය තම පවුලේ සමාජිකයන් විසින් සිදු කළ බවත් රවි කරුණානායක මහතා ප්‍රකාශ කළා. සාක්ෂි විමසීම අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.එස්. ජයවර්ධන මහතා විමසා සිටියේ ඔබගෙන් විමසූ සියලු ප්‍රශ්නවලට පිළිතුරු මම කිසිම දෙයක් දන්නේ නැහැ යන්නද කියායි. එවිට අමාත්‍ය රවි කරුණානායක මහතා ඒත් අහුරු කර සිටියා. මේ අතර කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා. යම් මත ඉදිරිපත් කළ තිබ්බා අපි මේකට එන්න බයයි එන්න අකමැතියි කියලා ඒක කවදත් එක වුණේ නැහැ. ඒක පළමු දවසේ අපේ කැබිනට් එකේ තිබ්බ මීටිමන් නිසා අසාධාරණ ලෙස මාට පත් කළ තිබ්බ මං ආවේ නැහැයි කියලා ඒක නිවැරදි කරාද රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඒගොල්ලොන්ගේ අපිව චරිත ඝාතනය කළා ඒගොල්ලොන්ගේ ඉහළ තනතුරට මේ යන්න පුළුවන් කටයුත්තක් මේ කරන්න හදන්නේ. නැත්තම් මොනවද මේ තියෙන සම්බන්ධකම? අන්න ඒ නිසා මට මේ අවස්ථාවේ කියන්න පුළුවන් වන්නේ ඇත්ත හෙළිදරව් වෙනවා. රටේ ණය අනාගතයේදී ගෙවන්න වෙන්නේ දැන් ඉන්න තරුණයන්ට. මේ ණය බර අඩු කරලා නිදහසේ ජීවත් වෙන්න තරුණයන්ට ඉඩ සලසලා දෙනවා කියලා අද අගමැතිතුමා කිව්වා. ජාතික තරුණ සේවා සභාව මගින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන තරුණ සංවර්ධන කොඩි ව්‍යාපාරය අදින් ආරම්භනවා. එහි පළමු කොඩිය අද අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැලඳවීම සිදු කෙරුණේ තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලියන්ගේ මහතා විසින්. මේ සැරෙත් මම බලාපොරොත්තු වෙනවා ගිය සැරේටත් වඩා අපි මුදල් වෙන් කරනවා. ඒ වගේම ගමට කෝටියක් වැඩසටහන තවත් මුදල් දෙනවා. මේ ඔක්කොම කරන්නේ තරුණයන් වගකීම් බාර ගන්න අනාගත නායකයින් බවට සකස් ගන්න. මට ඕනේ තරුණයන්ට අපිට වඩා හොඳ අනාගතයක් ලබා දෙන්න. අපි මේ වැඩ කටයුතු ආරම්භ කළා. අද නිදහස් සමාජයක් තියෙනවා. නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. ආණ්ඩුවට දොස් කියන්න පුළුවන්. බයක් සැකක් නැතුව තොරතුරු දැනගැනීමේ අයිතිය තියෙනවා. ඒ වගේම අපේ විශාලම ප්‍රශ්නේ උනේ රටේ ජාතික ණය. ජාතික ණය මේ තරුණ පරම්පරාවට ගෙවන්න සිදුවේද කියලා. ඒත් අපේ විශ්වාසය තියෙන්නේ 2020 වෙනකොට ඒකේ හොඳ පාලනයක් ඇති කරගෙන 2025 වෙනකොට මේ ණය ගෙවන එක ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ නැහැ. ආපහු අපිට ණය ගන්න ජාතියක්වත් ඉගෙන ජාතියක් වෙන්න උවමනා නැහැ. ඊට වඩා හොඳ අනාගතයක් ඔබ සියලු දෙනාටම ලැබලා දෙන්න. මත් ජාවාරම් කරුවන් හසු කර ගන්නට සීරුවෙන් ඉන්න පොලිසියට අද තවත් මද්රව්‍ය බෙදා හරින්නෙක් මහනුවර නගරයේදී හමු වුණා. මේ පුද්ගලයා පොලිස් ඇසෙන් වසන් වෙන්න දරපු වෑයමකුත් අද පොලිසියට හසු කර ගන්නට පුළුවන්කම ලැබුණා. මේ දිනවල මහනුවරට පැමිණෙන දේශීය විදේශීය සංචාරකයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන්නේ පෙරහැර මංගල්‍ය හේතුවෙන්. ඔවුන් ඉලක්ක කරගනිමින් ගංජා අලෙවි කරමින් සිටි අයකු මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවටගත් සැක්කරු ගන්නරුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙක්. පොලිස් ඇසින් මිදී ගංජා ප්‍රවාහනය කිරීම සඳහා ඔවුන් විශේෂ උපක්‍රමයක්ද යොදාගෙන තිබෙනවා. ඒ අනුව ඔහු සිය යතුරුපැදියේ ඉන්ධන ටැංකිය අසල පිටුපස සානේක ගංජා සංගවාගෙන ගොස් තිබුණේ මෙලෙසින්. එලෙස යතුරුපැදියේ සංගවා තිබේදී පොලිස් නිලධාරීන් විසින් සොයාගන්නා ලද ගංජා තොගී වටිනාකම රුපියල් ලක්ෂයකට අධික බව පොලිසිය පවසනවා. සැක්කරු සන්තකයේ තිබූ එම ගංජා ග්‍රෑම් 10ක පැකට්ටුවක් අලෙවි කර ඇත්තේ රුපියල් 250ක මුදලකටයි. සැකකරු අද මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ගලගෙදර පැත්තේ පිරිසක් අද කරපු විරෝධතාවක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ නිසා නිවාස ඉඩම් අහිමි වෙන තමන්ට වන්දි ලැබෙන්නේ නැහැ කියලා තමයි ඒ අය චෝදනා කළේ. මෙම විරෝධතාවය අද පෙරවරුවේ පැවතුනේ මහනුවර ගලගෙදර නගරයේදී. මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර පිවිසුමේ ඉදිකිරීම හේතුවෙන් අහිමි වන සිය නිවාසවලට නිසි පරිදි වන්දි නොලැබෙන බව පවසමින් ඔවුන් මෙලෙස විරෝධතාවයෙන් නිරත වුණා. චීන රජයේ මූල්‍යාධාර සපයන මෙරට දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතියක් වන මධ්‍යම අධිවේගී මාර්ගයේ සඳහා ඇස්තමේන්තු වියදම වන්නේ රුපියල් බිලියන 540ක්. අදියර 4ක් යටතේ මෙහි ඉදිකිරීම සිදු කරන අතර පළමු අදියර වන්නේ කඩවත කෙරවල පිටිය කොටසයි. කඩවත අඹේපුස්ස දෙවන අදියර යටතේ ඉදිකරන අතර තුන්වන අදියර ලෙස අඹේපුස්ස පොතුහැර කොටස ක්‍රියාත්මක වනවා. පොතුහැර සිට මහනුවර දක්වා එහි සිවවන අදියර ක්‍රියාත්මක වන අතර එහි ගලගෙදර ප්‍රදේශයේ ජනතාව මෙලෙස අද විරෝධතාවයේ නිරතව සිටියා. ගෙවීම් සිදු කරනකොට විශාල අසාධාරණයක් වෙලා තියෙනවා. විශේෂයෙන් ගලගෙදර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් තුමිය ප්‍රමුඛ ඒ කාර්ය මණ්ඩලය පළවෙනි අධීරයේදී ගෙවීම් කරනකොට ඉතාම හොඳට ඔවුන්ට අහහා ප්‍රතිපාදන දීලා තියෙනවා. නමුත් දෙවෙනි අධීරයේදී අපට කිසිම සානුකම්පිත බවක් නොපෙන්වා තාම සොච්චම් මුදලක් ලේකනගත කරලා අපට දීලා තියෙනවා. දැන් අමතුමා කතා කරලා කිව්වා අපිට පළවෙනි අධීරයේ ගෙවපු ක්‍රමයටම දෙවෙනි අධීරයට ගෙවන්න කියලා. නමුත් බලධාරීන්ගෙන් කිසිම අපේ පැත්තට අවධානයක් යොමු වුණේ නැහැ. මෙම විරෝධතාවට එක් වූ පිරිස අතර සිවිල් පොලිස් නිලධාරීන් පිරිසක්ද රැඳී සිටින බවට විරෝධතාකරුවන් ප්‍රකාශ කිරීමත් සමග එහි ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. එම පුද්ගලයන් රැගෙන යාම සඳහා ගලගෙදර පොලිසියේ ස්ථානාධිපතිවරයාටද මැදිහත් වීමට සිදු වුණා. මාලිගා වැඩිද? මෙතන කොල කෑල්ලක්වත් කියලා යන්නේ නැහැ. සියල්ල ඉවත් කරනවා. ඔව්. අපි ඉන්නේම මේ ගම වල. මේ අද උසාවියෙන් ඇහුණු නියෝග දෙකක් ගැන. එකක් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ගැන. අනෙක් නියෝගය ඊයේ යාපනයේදී ඇල්ලු තරුණයන් දෙදෙනා ගැන. යාපනය කොකවිල් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙදෙනා ලබන දසවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට යාපනය මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. එදිනට සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කරන ලෙසත් යාපනය මහේස්ත්‍රාත් ඒ සසිතරන් මහතා නියෝග කරනු ලැබුවා. යාපනය කොකුවිල් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙක් කෝපයි ප්‍රදේශයේදීද තවත් අයෙකු යාපනය රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදීද පොලිසිය ඊයේ අත්අඩංගුවටගෙන තිබුණා. ඔවුන් යාපනයේ ක්‍රියාත්මක ආවා මැරකල්ලියට සම්බන්ධ හිටපු එල්.ටී.ටී. සාමාජිකයින් බවටයි හඳුනාගෙන තිබුණේ. ඔවුන් අද යාපනය මහේස්ත්‍රාත්වරයාගේ නිල මන්දිරයේදී මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරුණේ දැඩි රැකවල් මැදයි. සැකකරුවන්ට එරෙහි චෝදනා ඉදිරිපත් කළ පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි. මේ අතර අත්අඩංගුවට ගත් තරුණ පිරිසක් අතුරුදන් කිරීමට අනුබල දීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී. දසනායක මහතා අද යලිත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු ලබන දසවැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. පහුගියදා අත්සන් කළ හම්බන්තොට වරාය ගිවිසුම ආයෙත් වෙනස් කරන්න පුළුවන්ද? යාපනයේ ආවා කල්ලිය ආයෙත් ඇවිද්ද? මේ ප්‍රශ්න අද ඇහුණේ කැබිනට් මාධ්‍ය හමුවේදී. ජනාධිපතිවරයා සහ වරාය සේවක සංගමයේ පැවති සාකච්ඡාවෙන් පසු ජනාධිපතිවරයා එකඟ වුණාවල් මේ ගිවිසුම නැවත සංශෝධනය කරන්න. එහෙම කරන්න පුළුවන්ද? ඒ ගිවිසුම එක වගන්තියක් තියෙනවා සංශෝධනය කරන්න පුළුවන් කියලා දාලා. නමුත් කලබල කරලා පැනලා ගියා මිසක් කිසිම වැදගත් යෝජනාවක් ඉදිරිපත් කරේ නැහැනේ විපක්ෂය. විවාදෙදී බොහොම පැහැදිලිව තිබුණා ඒ අයට යම් සාධනීය කාරණා පිළිබඳව යෝජනා ගේන්න. යම් තානාපති කාර්යාලයක් විසින් මෙහෙවන ලැබූ තත්ත්වයක් කියලායි මට නම් හිතෙන්නේ. මොකද හේතුව එදිනින් පස්සේ සම්පූර්ණයෙන් මේ කඩා කප්පල්. පළවෙනි වතාව විරුද්ධ පක්ෂයක් මේ වගේ එකක් අත ඇරි. නැවත සංශෝධනය කිරීම ඒ පාර්ශවයේ අකමැතිනොත් එම කරන්න පුළුවන් දෙයක්ද?
ඒ මිනිසුන්ටත් බය තියෙනවා මේ රට ගැන. මේ රටේ තියෙන ආර්ථික තත්ත්වය මේ ඔක්කොම තියෙන්නේ අනිත් පැත්තට නෙ තියෙන්නේ හොඳ පැත්තට නෙවෙයි නරක පැත්තට. තව අවුරුදු 10ක් 15ක් යනකොට ওই වරාය නැගිටලා මුළු ඒවා පිරෙනකොට ඔය එක මිනිහෙක් කතා කරන්නේ නැහැ ඕකේ ගිවිසුමේ තියෙන එක අකුරක් ගැන. මහින්ද රාජපක්ෂ මහත්මයා නිවේදනයක් නිකුත් කරලා කියලා දිනවා ශැංග්‍රිලා එකට අක්කර 6යි දීලා තියෙන්නේ. ඒ වගේ නෙමෙයි මේක ආර්ථික මර්මස්ථානයක තියෙන්නේ. එහෙමනම් එතකොට වරාය නගරයට දුන්නේ මොකද්ද? මේ හෙක්ටයර් 250. පැණි ප්‍රමාණයක් දුන්නේ. එතකොට මීටත් වඩා වැඩි නේක. යාපනයේ ආරක්ෂක තත්ත්වය ගැන බලනකොට පොලිසියට යම්කිසි බලපෑමක් තියෙනව නේද පැහැදිලි. වෙඩි තැබීමේ සිද්ධියක් තිබුණා. ඒකේ සැකකාරයෝ 3 දෙනාම අත්අඩංගුවට අරන් තියෙනවා. අවසාන වශයෙන් සිදුණු කෝපයි සිද්ධියේදී ඒ සිද්ධියට අදාළව සැකකරුවන් 7ක් පමණ මේ වෙද්දී අඳුරගෙන තියෙනවා. ඒකෙන් දෙන්නෙක්ව අපි ඊයේ වෙද්දී අත්අඩංගුවට ගත්තා. කලින් වතාවේදී පොලිස් ප්‍රතිවරයා කිව්වා ආව කල්ලෙක් කියලා දෙයක් දැන් යාපනයේ නැහැයි කියලා. හැබැයි මේ වතාවේ පොලිස් ප්‍රතිවරයා කියනවා ආව කල්ලෙක් ඉන්නවා කියලා. මොකද්ද මේ වෙනස මාස දෙකක් වගේ ඇතුළත? නැහැ වෙනස නෙවෙයි. ඉතින් අපි අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ යම් කිසිම සිද්ධියක් තිබුණ නැහැ. නමුත් මේ කෝපයි සිද්ධියේදී ආව කල්ලියට සම්බන්ධ පුද්ගලයන් 3 දෙනෙක් සැකකරුවන් වෙලා තියෙනවා. ලුණුගම් විහෙර සමෘද්ධිලාභීන්ට සමෘද්ධිමත් ජීවිතයක් අයිති නැද්ද? මේ අද ලුණුගම් විහෙර පැත්තෙන් නැගුණු ලොකු ප්‍රශ්නයක්. මෙතෙක් කලක් Tamante හිමිව තිබූ සමෘද්ධි සහනාධාරයේ කප්පාදු කර ඇති බවට පවසමින් ලුණුගම් විහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිට අද විරෝධතාවක් පැවතුණා. පිරිස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිටට පැමිණ විරෝධතාවේ නිරත වූ අතර පසුව ලුණුගම් විහෙර වැල්ලවායේ ප්‍රධාන මාර්ගය අවහිර කළා. පැය භාගයකට ආසන්න කාලයක් මාර්ගය අවහිර කිරීම හේතුවෙන් වාහන ගමනාගමනයටද බාධා මතු වුණා. එමසානියට පැමිණි ලුණුගම් වේර පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් විරෝධතාකරුවන් කිහිප දෙනෙකුට ප්‍රාදේශීය ලේකම්වරිය හමු වීමට අවස්ථාව හිමි වුණා. රැකියාවක් තියෙන පවුලකට අපි සාමාන්‍ය සම්මුතිය මෙච්චර කාලයක් දුන්නේ නැහැ. ඉදිරියට දෙන්නේ නැහැ. ඒ කියන්නේ සුදුසු පුද්ගලයෙකුට ගිහිල්ලා තියෙනවා කියලා ඕගොල්ලන්ගේ වසංගල සාධක වෙනවා නම් ඕගොල්ලෝ පෙස්සන් එව්වත් අරම ලේඛනයක් එන දුන්නා මම ඒ ටික චෙක් කරනවාම. මේ අතර බිලියත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට ඇත් සමෘද්ධි සහනාධාරයේ අහිමි වූ පිරිසක්ද අද විරෝධතාවේ නිරත වුණා. බිලියත්ත ප්‍රාදේශීය ලේකම්වරියගේ නියෝජිතයෙකු පැමිණ විරෝධතාකරුවන්ට දින 14ක් ඇතුළත තම අභියාචනා ඉදිරිපත් කරන ලෙස දැනුම් දීමෙන් අනතුරුව පිරිස විසිර ගියා. බදුල්ල පැත්තේ හෝටලයකින් අද උදේ මලසිරුරක් හම්බ වුණා. මේ හෝටලේම හවුල් අයිතිකරුවෙක් තමයි මෙහෙම ඝාතනයට ලක් වෙලා තිබුණේ. ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සිරුර අද අලුයම සොයාගත්තේ බදුල්ල මහියංගනේ මාර්ගයේ කයිලගොඩ පිහිටි ඔහුට අයත් හෝටලයක කාමරයක් තුල තිබේදී. ඒ පිළිබඳව මලසිරුරු දුටු හෝටල් සේවකෙක් ඥාතීන්ට දැනුම් දී තිබෙනවා. ඒ අනුව තමන් නිමසානයට පැමිණෙන විටත් ඔහුගේ සිරුර නිදා සිටි ඇඳාසල වැටී තිබූ බව ඥාතීන් සඳහන් කළා. ඔවුන් පැවසුවේ ජර්සියකින් හා මදුරු දැලකින් අදාළ පුද්ගලයාගේ මුහුණ ගැටගසා තිබූ බවයි. ඝාතනයට ලක් වූ පුද්ගලයා සතුව ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදලක් තිබී ඇති අතර ඥාතීන් සැක කරන්නේ එම මුදල ගැනීමට ඔහු ඝාතනය කරන්නට ඇති බවයි. බදුල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා අද පෙරවරුවේ එම සානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වුවා. ඔහු නියෝග කළේ මරණ පරීක්ෂණය සඳහා සිරුර බදුල්ල මහරුහලි අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසයි. මෙම මරණය පිළිබඳව කරුණු කාරණා දන්නා කෙනෙක් ඉන්නවා නම් ඉදිරියට පැමිණ එතුමාට ප්‍රකාශයක් ලබා දිය හැකි. ඝාතනයට ලක් වූ 74 හැවිරිදි සිරිපාල වික්‍රමරත්න මහතා දරුවන් 5 දෙනෙකුගේ පියෙක්. ඔහුගේ එක් දරුවෙක් වන අජිත් දේශප්‍රිය වික්‍රමරත්න ඒකාබද්ධ විපක්ෂයේ වියළුව සංවිධායක වන අතර ඌව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුද වෙනවා. ඝාතනය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනවා. සමහර අයට කොච්චර දඬුවම් කළත් හැදෙන්න හිතක් නැහැ. ඒක ඒ අයට වගේම ඒ අය අවට අයටත් ලොකු ගැටලුවක්. මේ හිරෙන් ආපු ගමන් ආපහු හිරේ යන වැඩක් කළ හොරෙක් ගැන.
දෙහිවල මොරටුව ආශ්‍රිත ප්‍රදේශ රැසක ගෙවල් බිඳුම්වල නිරත වූ දිවයිනේ නමගිය අපරාධකරුවෙකු පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරු සර්වණ බවන්හෙවත් සර්වාණා ලෙස ප්‍රසිද්ධ පුද්ගලයෙකු බවයි සැකකරු අත්අඩංගුවටගත් මිරිහාන විශේෂ විමර්ශන ඒකකයේ පැවසුවේ. පොලිසිය පැවසුවේ සොරකම් රැසක් සම්බන්ධයෙන් අධිකරණයෙන් සිර දඬුවම් ලබා සිටි ඔහු නිදහස් වී පැමිණියත් රාත්‍රී කාලයේ ව්‍යාපාරික ස්ථානවලට ඇතුළු වී භණ්ඩ සොරා ගැනීමේ පුරුද්ද ඔහු යලි අරඹා තිබූ බවයි. මේ එවැනි අවස්ථා දෙකක්. මේ ඔහු ඖෂධ හලකට ඇතුළු වී භණ්ඩ සොරා ගන්නා ආකාරයයි. සැකකරු මිසි සොරාගත් භාණ්ඩ අතරින් රුපියල් ලක්ෂ 10ක පමණ භාණ්ඩ මේවන විට සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරු දෙහිවල ගල්කිස්ස කොහුවල ආදී ප්‍රදේශවලින් මිසි සොරාගත් භාණ්ඩ මඩකලපුව ප්‍රදේශයට අලෙවි කර ඇති බවයි. ඔහුගෙන් ලැබුණු තොරතුරු මත මේ සොරකම් වලට සම්බන්ධ තවත් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් තිදෙනාම හෙට අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. සැකකරුවන් අධික ලෙස මත්කුඩු පානයට ඇබ්බැහි වන් බවත් පොලිසිය පැවසුවා. පහුගියදා යාපනයේ නල්ලූර් ප්‍රදේශයේදී සිද්ධ වුණු වෙඩිතැබීමකින් පොලිස් නිලධාරියෙකුට ජීවිතය අහිමි වුණා. මේ නිලධාරියාගේ ඥාතීන් මුණ ගැහෙන්න අපේ කණ්ඩායම හලාවතට ගියා. යාපනයේ මහාධිකරණ විනිසුරු එම් ඉලන්චේලියන් මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් සැරෙන් සරත් හේමචන්ද්‍ර මහතා පසුගිය 22 වනදා යාපනයේ නල්ලූර් කෝවිල අසලදී වෙඩි ප්‍රහාරයකට ලක්වීමේ සිද්ධිය ගැන රටම කතාබහ කළා. එලෙස වෙඩි ප්‍රහාරයට ලක් වූ සිය ආරක්ෂක නිලධාරියාගේ ජීවිතය අහිමිවීම පිළිබඳව මහාධිකරණ විනිසුරු එම් ඉලන්චේලියන් මහතා සංවේගය පළ කළ ආකාරය ගැනත් මුළු රටේම අවධානය යොමු වුණා. අප එලෙස දිවිපිදු පොලිස් සැරෙන් සරත් හේමචන්ද්‍ර මහතාගේ හලාවත කුමාර කට්ටුව ප්‍රදේශයේ නිවස සොයා ගියේ මෙම සිදුවීම එලෙස සමාජයේ කතාබහට ලක් වූ මොහොතකයි. ඔබේ ආදරණීය සැමියාගේ වියෝවත් එක්ක පොලිස්පතිතුමා ඉල්ලීමක් කළ ආරාධනාවක් කරා ඔබට පොලිස් සේවයට යලි බැඳෙන්න කියලා. ඒ ඉල්ලීමට ඔබතුමිය මොකක්ද දක්වන ප්‍රතිචාරය? මම කිව්වා කැමතියි කියලා. අපි දැක්කා මේ විශේෂයෙන්ම මහාධිකරණ විනිසුරුවරයෙක් අතිශය සංවේදී විදිහට කතාබහ කරා අද්දෙක එකතු කරලා ඔබතුමියට ආචාර කරලා ඔබතුමියගෙන් සමාවිල්ලනවා. ඔහු කියනවා මේ දරුවෝ දෙන්නගේ වගකීම සහ ඒ අධ්‍යාපනය ඔවුන්ගේ අනාගතය ගැන මේ වගකීම තමන් බාර ගන්නවා කියලා. සර් ඉතින් මේ දෙන්න ගැන බලනකොට ඒකට මට ගොඩක් සතුටුයි. යාපනයේ ඉඳගෙන ගෙදර රාජකාරී කොහොමද කරේ? අපිට වැඩි සර් ගැන හොයලා බලන ගෙදර ආවත් කෝල් කරලා සර්ට කැම තිබ්බද? ඒව තමයි ඉතින් එතනින් අනිත් කට්ටියකට කියන්නේ. කොහෙවත් යන්නේ නැහැ එහෙම. ගෙදරම තමයි ඉන්නේ ළඟ ගේකටවත් යන්නේ නැහැ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙට උදෑසන 5ට අද දවස වැඩසටහන තුලින් බලාපොරොත්තු වන්න. අනතුරක බරපතලකම CCTV දසුනක පටිගත වුණු ආකාරය ඔබ දකීවි මේ විරාමයෙන් පසුව. කහිර කියන්නේ මහ පාරේදී පදිකයන්ට තියෙන ආරක්ෂිතම තැනක්. ඒත් ඒ කහිර මතිනොත් අනාරක්ෂිත ලෙස රිය පදවන අය ඕනෑ තරම් ඉන්නවා. එවන් රියදුරෙක් නිසා සිද්ධ වෙච්ච අනතුරක් මේ. පදික මාරුව මතින් පාර මාරුවේ මේ සිටි මවක් සහ දේනියන් දෙදෙනෙකු මෝටර රථයේ ගැටෙන ආකාරයයි මේ. ඔවුන් එලෙස අනතුරට ලක්ුණේ හඟුරන් කෙත රිකිල්ල ගස්කඩ ප්‍රදේශයේ කන්ද හන්දිය රාගල මාර්ගයේදී. මෙම අනතුරින් තුන් හැවිරිදි සහ දස හැවිරිදි දේනියන් දෙදෙනාට කිසිදු හානියක් සිදු වුණේ නැහැ. අප වාර්තා කරපු පැවසුවේ ඔවුන්ගේ මව සුළු තුවාල ලැබූ බවයි. පසුව මෝටර රථයේ පොලිස් බාහිරයට ගෙන්වන අතර රියදුරු පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා. දැන් දැන් අපේ රටේ උද්ඝෝෂණ විරෝධතා නිතර දකින්න ලැබෙනවා. ඒක එහෙම වෙන්නේ රටේ හැමෝටම ලැබිලා තියෙන සමාන නිදහස නිසා කියලා සජිත් ප්‍රේමදාස ඇමතිතුමා අද කිව්වා. රත්නපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා සැමට සෙවන විසිරි නිවාස ණය ප්‍රදානය කිරීමේ උත්සවයක් අද රත්නපුර නගර ශාලාවේදී පැවැත්ුණේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ රටේ අඩක් නිම වුණු
වර්ගාඩි 750ට අඩු නිවාස ලක්ෂයකට අපි නිවාස ණය ආධාර ලබා දීලා අපි අංග සම්පූර්ණ නිවාස බවට පත් කරන්නට දැන් සැලසුම් හදාගෙන යනවායි කියන එක මම බොහොම සතුටින් ප්‍රකාශ කරනවා අපේ යහපාලන රජය නිවාස සංවර්ධනයේ ඓතිහාසික විප්ලවයක් වියක් කරමින් යනවා ඒ නිසා ආදරණීය මිත්‍රවරුනි මදක් හිතන්න කතා කිරීමේ නිදහස තියෙනවා අද තමන් කැමති දේශපාලනයක් කිරීමේ නිදහස තියෙනවා දැක්ක දැක්ක තන උද්ඝෝෂණ දැක්ක දැක්ක තන වැඩ වර්ජන දැක්ක දැක්ක තන පාද යාත්‍රා අද හැමෝටම නිදහස තියෙනවා තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න ඒක තමයි යහපාලනය කියන්නේ බැනුම් කර ගනුදෙනුම හින්දා අනාගතයේදී බැනුම් අහන අය කවුද මේ ඒ ගැන එක එක අය එක එක තැන එක එක විදිහට කියන කතා කියන කතා රවි කරනායක මුදල් ඇමතිතුමාගේ තලයේත් මේක නවතින්නේ නැහැ. රජයේ ඊටත් වඩා ඉහළ තල දක්වා ව්‍යාප්ත වෙලා ගිහිල්ලා තිබෙන ගැටලුවක් තමයි මේ. හැබැයි රවි කරුණානායක මැතිතුමා දඩමීමා කරගෙන සුදනා වෙලා මේ ප්‍රශ්නෙන් ගැලවිලා යන්න ඒකාබද්ධ විපක්ෂයේ ඉඩ තියන්නේ නැහැ. අනිත් පැත්තේ කරුණුනේ ඔය කියලා තියෙන්නේ. එයාද යනවා, අද ගිහිල්ලාද එයාගේ කරුණු බැලුවාම අපිට බලාගත හැකි මොකද්ද? ඒ යනුව ආණ්ඩුවත් ඒ පක්ෂයත් ඔක්කොම තීන්දුව කරයි මොනවද කරන්න කියලා. රටම පමණක් නෙමෙයි විදේශ කටයුතු ඇමති නිසා මුළු ජාත්‍යන්තරයේම දන්නවා. අපිට වඩා වැඩි විශාල ප්‍රචාරණයක් අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාවට අපකීර්තියක් ලෙස ඇති වෙලා තියෙනවා. මොකද මේ බඳුන්කර කොමිසමට කලින් මේ කුලි ගිවිසුම සභාගත කළ පාර්ලිමේන්තුවේ බඳුන්කරවල් වරයවල් මට වැඩක් නැහැ මම බස් සයිඩ් පළාත බලාගන්නේ එක්ක නෑ ජනාධිපතිතුමා පාසයක් කරා පාක්ෂිකයන්ට කිව්වා ජරා ආණ්ඩුවකින් ඉඳලා තවත් ජරා ආණ්ඩුවක් හදන්න බෑ අදනව නම් හොඳ ආණ්ඩුවක් හදනවා කියලා තමයි කිව්වේ අපි බොරු කිව්වද මහ බැංකු මංකොල්ලේ ගැන අපි බොරුවක්ද කිව්වේ ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු ඉටු කරනවා නම් අපිට කතා කරන්න දෙයක් නැහැ නේ කිව්වේ මේ රට ස්වර්ගයක් කරනවායි කියලානේ ස්වර්ගයක් වෙනවා මේ මාධ්‍යවල වරින් වර පොඩි පොඩි බොරු කියනවා සත්‍ය විකෘති කරනවා ඒක මාධ්‍ය කලාවේ හැමදාම තිබුණ එක ශේෂ්ත්‍රයක් නමුත් අද ඊට හාත්පසින්ම වෙනස් දෙයක් ඇති වෙලා තියෙන්නේ අද කරුණු විකෘති කරනවා නෙමෙයි ඇත්ත වශයෙන්ම අද කරුණු නිෂ්පාදනය කරනවා මෙන්න මේකයි වෙනස අන්තරයේ කැඳවුම් කරු ලහිරු වීරසේකරව යලිත් රිමාන්ඩ් කරන්න අදත් අධිකරණය තීන්දුව කළා. මේ අතරේ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සරසවි සිසුන් පටන්ගත් පාගමන අද තුන්වෙනි දවසටත් ගමන් ඇරඹුවා. උද්ඝෝෂණයක් අතරතුර සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු ලහිරු වීරසේකර ඇතුළු පස් දෙනා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අද ඔවුන් මාලිගා කඳ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 4 වෙනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා. මේ අතර මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය මහනුවරින් පෙරේදා ආරම්භ කළ පාගමන අද 3 වෙනි දිනටත් ක්‍රියාත්මක වුණා. අද පෙරවරුවේ නෙළුම්දෙණි නගරයෙන් පාගමන ආරම්භ වුණා. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය සිසුන්ගේ දෙමව්පියන් වෛද්‍ය පීඨ ආචාර්යවරුන් දේශපාලන නියෝජිතයන් සහ වෘත්තීය සමිතිය රැසක් පාගමනට එක්ව සිටිනවා. වරකපොල හරහා පැමිණි සයිටම් විරෝධී පෙළපාලිය අද පස්වරුවේ නිට්ටඹුවට ළඟා වුණා. හෙට දිනේ නිට්ටඹුව නගරයෙන් ආරම්භ වන පාගමන කඩවත දක්වා පැමිණීමට නියමිතව ඇති අතර ලබන සිකුරාදා විරෝධතා පාගමන කොළඹට ළඟා වීමට නියමිතයි. අපි ආණ්ඩුවට කියනවා ශිෂ්‍ය නායකයෝ සිරගත කරා කියලා ශිෂ්‍ය නායකයන්ව නඩු පැවරෙව්වා කියලා. මේ අරගලය නවත්තන්න බෑ. මේ අරගලය තව දුරටත් ශක්තිමත් වෙමින් මේ අරගලය ඉදිරියට රැගෙන යනවා කියන පණිවිඩය මේ අවුල් ආණ්ඩුව ලබා දෙනවා. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයද අද නෙවෙල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම ගැන අදහස් පළ කළා. ගිවිසුම දෙන්න කියන්නේ සර්. ගිවිසුම ඇයි මම මාධ්‍යට ගිවිසුම ඉදිරිපත් කරන්නේ නැද්ද? දැන් හම්බන්තොට වරාය ගිවිසුමත් ඉදිරිපත් කරාලු මම දන්නේ මම ඒක කියවන්නේ නැති නේද? නමුත් දැන් ඇයි මේ නෙවෙල් ප්‍රනාන්දු රෝහල ගත්තේ කි ගිවිසුම දෙන්නේ නැත්තේ? ඒ තරම් මේ තොරතුරු අසම් කරන්නේ. දැන් මේ පාරදෘශ්‍ය භාවයෙන් විනිවිද භාවයෙන් ගෙනියන රජයක් නෙමේ. ඒ එහෙම කරාදි මම හිතන්නේ ජනාධිපතිතුමා මේක ඉදිරිපත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. 30 දිනකට ජීවිත අහිමි කරමින් අෆ්ගනිස්තානයේ දේවස්ථානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය. ලොවම කෙටියෙන් අෆ්ගනිස්තානයේ ප්‍රධානතම නගරයක පිහිටි ෂියා මුස්ලිම් දේවස්ථානයක රාත්‍රී දේව මෙහෙය අතරතුර මෙම පිපිරීම සිදු ඇති බවටයි වාර්තා වන්නේ.
මාධ්‍ය වාර්තා සඳහන් කරන පරිදි ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු සහ තුවක්කු කරුවෙකු විසින් සිදු කර තිබෙනවා. ප්‍රහාරකින් දෙදෙනා සහ දේව මිහිහෙට සහභාගී වී සිටි පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි වාර්තා වන්නේ. සිදුවීමෙන් පුද්ගලයන් 64 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. මියගිය පුද්ගලයන් ගන්න තවදුරටත් ඉහළ යා හැකි බවත් විදේශ මාධ්‍ය තවදුරටත් සඳහන් කර තිබෙනවා. ඉන්දුලංකා දෙවන ටෙස්ට් සටන පටන් ගන්න හෙට ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරගයට පිවිසෙන්නේ පරාජයේ අමිහිරි අත්දැකීමත් දෝත දරාගෙන. තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා ඉන්දියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ හෙට කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. පළමු තරගයේදී ලකුණු 304 ක දරුණු පරාජයකට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් හෙට ආරම්භ වන තරගයේ ජයග්‍රහණය තීරණාත්මක වෙනවා. න්‍යුමෝනියාව හේතුවෙන් පළමු තරගයේ අහිමි වූ නිත්‍යනායක දිනේෂ් චන්දිමාල් මෙන්ම අබාධයකට ලක් වූ රංගන හේරත්ද හෙට තරගයට එක්වීමට නියමිතයි. එමෙන්ම හෙට තරගයේදී දගපන්දු යවන ක්‍රීඩක මාලින්ද පුෂ්පකුමාරට ටෙස්ට් වරම් හිමිවීමට ඉඩ ඇති බවට දිනේෂ් චන්දිමාල් විශ්වාසය පළ කළා. දවස් තුනක් පෝනේම් කටයුතු වල යෙදුණේ ක්‍රීඩකයන් සියලු දෙනාම හොඳ මානසික මට්ටමක ඉන්නවා. තනනිල්ල දිහා බැලුවම හුඟක් වියලි තනනිල්ලක් තමයි තියෙන්නේ. මලින්දට ලොකු අවස්ථාවක් තියෙනවා මේ තරඟයේ සෙල්ලම් කරන්න. අසේල ගුණරත්න වෙනුවට ධනංජය සිල්ලට ලොකු අවස්ථාවක් තියෙනවා. අවසන් 11 දෙනා අතරට එන්නේ. අපිට එහෙම කියන්න බෑ. ඒගොල්ලෝ දක්ෂතාවයෙන් හොඳ වෙන්න පුළුවන්. හැබැයි අපි කොයිම වෙලාවකවත් අපි 3.0ක් පරිදින්න යන්නේ නැහැ. අපිට කරන්න පුළුවන් උපරිම දීලා මේ තරඟයේ ජයග්‍රහණය කරලා තරඟාවලිය සම කරලා අන්තිම තරඟය ක්‍රීඩා කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට කොයිම වෙලාවකවත් මේකක් නැහැ. මට අදිෂ්ඨානය තියෙනවා මං ගාව හොඳ ක්‍රීඩකයෙකුනොත් ඉන්න. ඉතින් බලාගෙන ඉන්නවා මේ තරඟයේ ජයග්‍රහණය කරන්න. මේ අතර ඉන්දියා නායක විරාට් කෝලිද මාධ්‍ය හමුවකට එක් වූ අතර ඔහු මෙම මාධ්‍ය හමුවෙන් අනතුරුව ඉන්දියා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන කෞෂික් ගේ සේවනි ටෙස්ට් තරඟ වාර්තාකරණය වෙනුවෙන් සමරු තිළිණයක් ලබා දුන්නේ මෙලෙසින්. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මෙතෙක් ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරඟ 22ක් පවත්වා ඇති අතර තරඟ 7 බැගින් දෙපිළම ජයගෙන තිබෙනවා. තරඟ 8ක් නිමා වුණේ ජය පරාජයෙන් තොරවයි. තරඟේ හෙට ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 10ට ආරම්භ වීමට නියමිතයි. සූදානම දැනට ඔබෙන් සමුගන්න. යලි හමුවීම රාත්‍රී 9:30ට. ඔබට සුබ රාත්‍රියක්.